අද මම හිතන්නේ මේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා අපිට ලබා දුන්නේ ජයග්‍රහී තීන්දුවක්. මොකද අගතිරත් පාර්ශ්ව වෙනුවෙන් නීතිජ්ජවරුන්ට මේ අවස්ථාවේදී මේ නඩුව සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ ඒක මම විශේෂයෙන් සඳහන් කරන්නේ මොකද අපිට ඒක ඓතිහාසික ජයග්‍රහණයක් කියලා මේ එවසේ අවසර නොදුන්නා නම් මීට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ නඩුවෙන් අයින් වෙන්න මේ නඩුවෙන් අයින් වෙන්න විතරක් නෙමෙයි අපිට මේ වගේ මහජන සුභසිද්ධිය සඳහා මහජනතාව උනන්දුවක් දක්වන මේ රජයේ විසින් කරන බරපතල අපරාධ සම්බන්ධයෙන් අපිට පෙනී සිටීමේ අයිතිය නැති වෙනවා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා අපේ අයිතිය අද තහවුරු කරලා දුන්නා. මොකද විශේෂයෙන් කියන්න ඕනේ රජය නියෝජනය කරන රජයේ වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයා නියෝජනය කරන රජයේ නීතිජවරයට පුතුම වුමනාවක් තිබුණා අපිව මේ නඩුවෙන් අයින් කරන්න අපිට තියෙන අයිතිවාසිකම් යටපත් කරන්න අපේ හට යටපත් කරන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ජයග්‍රහණය කරා මේ අවස්ථාවේදී අපේ හට දිගටම අපි අවදි කරනවා. ඒකම කියන්න ඕනේ ඊට අමතරව මේ කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දුන්නා. මේ මරණ පරීක්ෂණ වාර්තාව සඳහා තවත් වාර්තා තිබෙනවා. මොකද මේ මූනිස්සන් සහ ආගන්තුක ද්‍රව්‍ය මේ සිරුවලට ඇතුළු වෙලා තිබුණා නම් ඒව සම්බන්ධයෙන් වාර්තාවක් වහාම කරුවා දෙන්න ලබා දෙන්න කියලා නියෝගයක් කළා. ඒ නියෝගයත් ඉතාම වැදගත්. ඊට අමතරව මේ අපි බැලුවහම මේ වගේ අපිට ජයග්‍රහණයක් ජයග්‍රාහී තීන්දුවක් ලබා ගන්න අපිට මේ තවදුරටත් මේ නඩුව සඳහා මෙවැනි නඩුකර සඳහා මේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරකින නඩුකර සඳහා පිණී සිටීමේ අයිතිවාසිකම් අපිට තහවුරු කළ දුන්නේ කියන අපි ස්තුතිවන්ත වෙනවා.